අපි ඇවිල්ලා ඉන්නේ Facebook tele නාට්‍ය රෝගත කරන ලොකේෂන් එකකට. මේ ලොකේෂන් එකේ ප්‍රින්සිපල්. කොහොමද? බොහොම සතුටින් වැඩ කොටස කරගෙන යනවා. බොහොම කාර්යබහුලයි වගේ. කාර්යබහුලයි. දැන් Facebook නාට්‍ය කොහොමද? ඉතමත් ලස්සනයි. මොකද ඒ නමෙන් තියෙන මම කියන්නේ විවිධත්වයක්. වෙනත් නාට්‍ය වල තියෙන නම් වලට වඩා සෑහෙන ලොකු විවිධත්වයක් තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් ලොකු විශාල ප්‍රතිචාරයක් තියෙනවා. මොකද මේ Facebook කියන එක ලෝ පුරා තියෙන නමක්නේ. ඉතින් ඒ නම ජාත්‍යන්තරගත වෙලා තියෙන්නේ. ඉතින් අමුතුවෙන් ඒ ගැන අමුත් මේ හඳුනාගැනීමක් අවශ්‍ය නැහැ. Facebook කියපුවා හැම කෙනාම බලන මොකද්ද මේ Facebook කියන්නේ මේ Facebook එකෙන් කරන නාට්‍යයක්ද නැත්නම් මේ ලංකාවේ කරන එකක්ද කියලා බලනවා. ඔව්. දැන් Facebook account එකක් මයික් එකට දිනවා. අනිවාර්යෙන් තියෙනවා. ඉතින් දැන් මේ නාට්‍ය තුල තරුණ තරුණයන් එක්ක තමයි රුගත කිරීම තියෙන්නේ. කොහොමද ඒගොල්ලෝ ටික පහසුද? ඒකම ඉතාමත් පහසුයි. මොකද ඒගොල්ලෝ ඉතාමත් දක්ෂ දෙ සංගපානවා. මොකද ඒගොල්ලන් ලැබිලා තියෙන චරිත ඉතාමත් ගැළපෙන සුළු චරිත. ඒගොල්ලන්ම ගැළපෙන. මම හිතන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගල ජීවිතයේ තියෙන ක්‍රියාකාරකම් එක තමයි එතන මේ චරිත ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ චරිතය තමයි කරන්නේ. පිළිමිමු කරන්නේ. දක්ෂ අධ්‍යක්ෂවරයෙක් එතුමා පියුරුමෙන් එන කලාලෝකයේ ලොකු දක්ෂතා කියන කෙනෙක්. ඒ වගේම ඔහුගේ කැමරා කෝණ පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඉතාම ලස්සනයි. දැන් සිනමා රූපී ගතියක් තියෙනවා. ඒ වගේම ඔහුට ලැබිලා තියෙන කැමරා ශිල්පියත් ඉතාමත් වැදගත්. දෙදෙනාම මම හිතන්නේ ඉවෙන් හඳුනාගෙන තියෙනවා දෙදෙනාට ඕනේ කරන දේවල් මොනවද කියලා. ඉතින් ලස්සන රූපගත කරන කිසිම කලබලයක් නැහැ. ඒ නළුලියන්ට කිසිම පීඩාවක් නැහැ. ඊයට බොහොම නිදහසේ තමන්ගේ චරිතය හසුරවන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. නාලක ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔව් චින්තක පීරිස් තමයි චිත්‍ර රචනය කරන්නේ. කොහොමද? හොඳයි හොඳයි ඇත්තම හොඳයි. අපි සමහරවල් සාකච්ඡා කළා සමහර තැන් අපිට ගැළපෙන ආකාරයට වෙනස් කළා. ඉතාමත් හොඳින් කරනවා. මොකද කුතුහලයේ දනවන සුළු චිත්‍ර රචනයක් අලුත් රචනයක්. ඉතින් හොඳයි ඉතාම දක්ෂ රචකයෙක්. කතා වස්තු පොඩ්ඩක් සැකවින් කියන්න බැරි වෙයිද? කියන්න බෑ. මම හිතන්නේ ඒක දවසින් දවස වෙනස් වෙනවා. ඒ කියන්නේ චරිතය එන ආකාරයට ගොඩ නැගෙමින් පවතිනවා. දැන් මගේ චරිතය ගැන කිව්වොත් මේ චරිතය තුළ තියෙන චරිතය තුළ ක්‍රියාකාරකම් කීපයක්. සමහර විට ඉතාම සැරපරුෂ තමන්ගේ කාර්යාල ජීවිතයේ ඒ කියන්නේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඉතාම සැරපරුෂ පුද්ගලයෙක්. හැබැයි කාර්යාල මට්ටමේ පරිපාලනයේදී ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් පරිපාලනය කරනකොට ඔවුන්ගේ තත්ත්වයට යනවා. මොකද ඔවුන්ට විශාල ගරු කිරීමක් කරනවා. මොකද ඒ හොඳ දෙමව්පියන්ගේ හොඳ සල්ලිකාරයගේ අනිත් ඒ ගෙවල් ඉගෙනගෙන දරුවනේ. ඒ නිසා ඔහු ඒ ඇයට විශේෂ සැලකිල්ලක් දක්වන විශේෂයෙන්ම නවාතැන් පහසුකම් ලබා දීමේදී පවා ඒ ඇයට වැඩි සැලකිල්ලක් දක්වන්නේ විශාල වෙහෙසක් දරනවා. හැබැයි ඒ ඔක්කොම තියෙද්දී කාර්යාල මට්ටමේ බොහොම සැරපරුෂ කෙනෙක්.